ඉතින් මේ ගේම්ස් දෙක PC සඳහා රිලීස් වෙනවා කියලා කියන්නේ අනිවාර්යයෙන්ම මීට පහලින් තියෙන අනිකුත් PlayStation exclusive games උත් ඉදිරි කාලයේදී සැලසුම් සහගතව PC සඳහා රිලීස් වේවි කියලා උපකල්පනය කරන්න පුළුවන්. ඔයා හිතන විදිහට මේ ළඟට PC සඳහා රිලීස් වෙන PlayStation exclusive game එක මොකක්ද? Video game consoles කියලා කියන්නේ video gaming industry එකේ අනාගතයට ඇඳිලා පවතින ප්‍රධාන සාධකයක්. මොකද මේ video game consoles market එකේ තියෙන තරඟය මත video gaming industry එකේ ගොඩක් දේවල් රඳා පවතිනවා. මේ තරඟේ වැඩිපුරම පවතින්නේ Xbox සහ PlayStation කියන consoles දෙක අතර. මේ නිසාම මේ consoles දෙකම එකිනෙකාට නොපරදින තත්ත්වයකට පැමිණෙන්න සෑහෙන උත්සාහ කරනවා. මේ උත්සාහයේ ප්‍රතිඵලයක් විදිහට ගොඩක් දේවල් පසුගිය කාලේ සිදු වුණා. ඒ හැමදේම ගැන අපි ඔයාලව update කරා. ඒ ගැන කියන්න තියෙන අලුත්ම තොරතුරු තමයි පසුගිය දා Summer Game Fest එකේදී හෙළිදරව් වුණේ. ඒ තමයි The Last of Us Part 1. PC ආගමනය මීට පෙර ආතුව Spider-Man Remaster game එකක් PC සඳහා රිලීස් කරන බවට ඔවුන් අනවුස් කරා. මේ හැමදේමත් එක්ක PlayStation හැම exclusive game එකක්ම PC සඳහා රිලීස් වෙයි කියලා PC gaming community එකේ බලාපොරොත්තුවක් තියෙනවා. ඉතින් මේ සියලුම කාරණා එකට එකතු කරලා තමයි අපි අද video එක අරගෙන ආවේ. Planet 361 එක දිගින් දිගටම රැඳිලා හිටපු කට්ටිය දන්නවා අපි මේ console market එක ගැන කොයිතරම් තොරතුරු කතා කරලා තියෙනවද කියලා. මේ market එක ගැන තාමත් හරියට දැනුමක් නැති කෙනෙක් ඉන්නවා නම් මේ උඩ පෙන් link එකෙන් ගිහිල්ලා අපි කරපු හැම video එකක්ම බලන්න ඔයාලට පුළුවන්. ඒකෙන් ඔයාලට මේ video gaming industry එකට video gaming consoles වල බලපෑම කොයිතරම්ද කියලා හිතා ගන්න පුළුවන් වේවි. එහෙනම් අපි අද කතා කරමු මේ PlayStation games වල අලුත්ම මූව එක ගැන. I've been on quite the adventure, little brother. I reckon it's got something to do with that girl. It's got everything to do with that little girl. You know, I've never been this close. It's the outside. So is that everything you hoped for? Can't be any worse out there. දෙදස් විස්ස වර්ෂයේ අවසානයේ සිදු වුණේ වීඩියෝ ගේමින් කන්සෝල් මාකට් එකට ඉහළ බලාපොරොත්තු ඇති කර දෙමින් 2020 නොවැම්බර් මාසයේදී Xbox Series X සහ PS5 consoles දෙකම රිලීස් වීම එකට ප්‍රධාන හේතුවක් බවට පත් වුණා. ඒ වගේම එතැන් පටන් මේ ප්‍රතිගාමී consoles දෙක අතර පැවති මේ consoles මාකට් එකේ මුල් අසුන දිනා ගැනීමේ සීතල යුද්ධය තවත් දරුණු අතර හැරුණා. Xbox Game Studios විසින් Bethesda ප්‍රමුඛ Zenimax Media සහ Activision Blizzard මිලදී ගන්නෙත් ඒකේ ප්‍රතිඵලයක් විදියට. ඒ හා සමාන්තරව PlayStation අයත් සමාගම විසින් බංජි ස්ටුඩියෝ එක මිලදී ගත්තා. මේ විදිහට කරට කර තරගයක් ආරම්භ කරපු Xbox සහ PlayStation දෙපාර්ශවයේම Xbox වලට වැඩි වාසි ගෙනාව දෙයක් විදිහට Xbox Game Pass එක හඳුන්වන්න පුළුවන්. ඒ හරහා Xbox exclusive games PC community එකටද විවෘත කෙරුණා. මේට පිළිතුරු විදිහට PlayStation ලගේ සැලැස්ම උනේ PlayStation exclusive games PC සඳහා රිලීස් කිරීම. Horizon Zero Dawn, Days Gone, Death Stranding, Uncharted සහ God of War වැනි PlayStation console එක සඳහාම පමණක් රිලීස් කෙරෙනු දෙවන් නිර්මාණ PC සඳහාත් රිලීස් කරමින් PC gaming community එක දැඩිව තමන් වෙත ආකර්ෂණය කරගන්න PlayStation සමත් වුණා. මේ හේතුවෙන් Xbox වෙත ඇදී යමින් තිබූ console market එකේ අවධානය නැවතත් PlayStation දෙසට හැරවුණා කිව්වොත් නිවැරදි. ඒ නිසාවෙන් PlayStation සමාගම තීරණය කරලා තියෙනවා තවදුරටත් ඔවුන්ගේ PlayStation exclusive games PC සඳහා ලබා දෙන්න. එහි අලුත්ම games දෙක තමයි Spider-Man සහ The Last of Us. Marvel's comic series එකේ සුපිරි වීරයෙක් වන Spider-Man ඇසුරෙන් Insomniac Games විසින් develop කරපු Marvel Spider-Man මුලින්ම රිලීස් වෙන්නේ PlayStation 4 console එක සඳහා. මේට ලැබුණු ජනප්‍රියතාවයෙන් නිසාවෙන් මේ Spider-Man game එක remaster කරලා PS5 සඳහාත් රිලීස් කරන්න Sony Interactive Entertainment තීරණය කරා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට PlayStation 5 console එක රිලීස් වෙන 2020 නොවැම්බර් 12 වෙනිදාම මේ Marvel Spider-Man Remastered Edition එක PS5 සඳහා රිලීස් කරන්න උන් ක්‍රියා කළා. ඉතින් ගොඩක් දෙනෙක් බලාපොරොත්තු වුණා විතරක් නෙමෙයි උපකල්පනය කළා මේ Spider-Man Remaster PC සඳහා රිලීස් වෙයි කියලා. ඒ සියලු දෙනාගේම බලාපොරොත්තු සඵල වුණේ පසුගිය ජූනි 3 වෙනිදා PlayStation State of Play event එකේදී එදා Marvel Spider-Man Remastered Edition එක PC සඳහා announce කරනවා. 2022 අගෝස්තු 12 වෙනිදා මේ Spider-Man Remastered Edition එක PC සඳහා release වෙනවා. ඒ වගේම මේ Marvel Spider-Man සඳහා episodes 3කින් යුක්ත වුණ DLC එකකුත් release වුණා. Spider-Man The City of Never Sleeps කියන නමින් අන්න ඒ DLC එකත් මේ Remastered PC Edition එකට අයත් වෙනවා. ඉතින් මේක Spider-Man play කරන්න බලාගෙන හිටපු PC players ලාට ඉතාමත් හොඳ අවස්ථාවක්. PlayStation සඳහා release වුණු ඉහළම මට්ටමේ
මේ එක්ස්ලූසිව් ගේම් එකක් රිලීස් වෙලා වසර 4ක් යද්දිම ප්ලේ කරන්න ලැබීම ඉතා වැදගත් දෙයක් විතර දකින්න පුළුවන්. ඉතින් මේ අනවුන්ස්මන්ට් එකත් එක්කම තවත් වැදගත් තොරතුරක් PlayStation විසින්ම තමන්ගේ බ්ලොග් පෝස්ට් එකක සඳහන් කරලා තිබුණා. Insomniac Games ප්‍රධාන බ්ලොග් රයිටර් කෙනෙක් වන රයන් ෂ්නයිඩර් තමයි මේ බ්ලොග් පෝස්ට් එක ලියලා තිබුණේ. එහි සඳහන් වුණ විදිහට 2022 රිලීස් වුණ Spider-Man හි ස්පින්-ඔෆ් ගේම් එක වන Spider-Man Miles Morales ඉදිරියේදී PC සඳහා රිලීස් කිරීමේ සැලසුමක් Insomniac Games සතුව පවතිනවා. ඉතින් මේකේ සරල අදහස තමයි මේ වෙනකන් රිලීස් වුණු ප්‍රධාන Spider-Man PlayStation Exclusive Games දෙකම PC සඳහා රිලීස් කරන්න PlayStation සැලසුම් කර ඇති බව. ඒ නිසා PlayStation සමාගම තමන්ගේ Exclusive Games PC සඳහා රිලීස් කිරීම සංකීර්ණ සැලසුමක් මත ක්‍රියාත්මක කරන බවට සඳහන් කරන්න පුළුවන්. ඉතින් ඔයාලා දැනටමත් දන්නවා ඇති 2023 දී මීළඟ Spider-Man ගේම් එක රිලීස් කරන්න සැලසුම් කරලා තියෙන බව. ඒ තමයි Marvel Spider-Man 2. ඉතින් අනිවාර්යයෙන්ම මේ Spider-Man 2 ගේම් එකත් ඉදිරියේදී දවසක PC සඳහා රිලීස් වේවි. ඒ සමගම තවත් PlayStation Exclusive Games Series එකක අවසානයත් සනිටුහන් වේවි. මම කලින් සඳහන් කළා වගේ Spider-Man Remastered PC සඳහා රිලීස් වන බවට තොරතුරු මාධ්‍යන්ට නිකුත් වුණේ බොහෝ කාලයකට පෙර. ඒකට උත්තේජනයක් සපයන සිදුවීමක් මීට පෙර සිදු වෙලා තිබුණා. ඒ තමයි PlayStation සමාගම විසින් අලුත්ම රැකියා පුරප්පාඩුවක් නිර්මාණය කර එයට බඳවා ගැනීම සිදු කිරීම. ඒ තමයි PC Planning සහ Strategy Director කියන තනතුර. මේ තනතුර දරනා තමයි තීරණය කරන්නේ PlayStation Exclusive Games PC සඳහා රිලීස් කර යුතු නිවැරදිම කාලවකවානුව සහ රිලීස් කළ යුතු ආකාරය. ඒ නිසාවෙන් වඩා සැලසුම් සහගතව PlayStation සහ Sony සමාගම් මේ වෙනුවෙන් කැප වෙලා වැඩ කරන බවට අපට වටහා ගන්න පුළුවන්. මේ විදිහේ තනතුරක් ඇති කිරීම මගින් සිදු වුණේ මීළඟට PC සඳහා රිලීස් වන PlayStation Exclusive Games එක උපකල්පනය සිදු කිරීමයි. ඒ උපකල්පනවල ඉදිරියෙන්ම හිටපු ගේම් එකක් තමයි The Last of Us. ඒකට එක හේතුවක් වුණේ ලෝකෙන් වඩාත්ම අවධානය දිනාගත්ත PlayStation Exclusive Games වලින් මීළඟට ඉතිරි වෙලා තිබ්බ ගේම් එක මේක වීම. අනෙත් හේතුව තමයි දැනට කලකට පෙර නිකුත් වුණු Nvidia ලීක් එකට පසුව මාධ්‍යයට නිකුත් කෙරුණු තොරතුරු. Nvidia GeForce Now ලීක් එක ලෙසට හැඳින්වුණු මේකෙදි PC සඳහා රිලීස් වන ප්‍රධාන PlayStation Exclusive Games කිහිපයක්ම නම් කරලා තිබුණා. මේ ගේම්ස් අතරින් God of War මේ වෙද්දි PC සඳහා රිලීස් වෙලා තියෙනවා. Uncharted The Legacy of Thieves PC සඳහා රිලීස් වීමට නියමිතයි. නමුත් මේ ලයිස්තුවේ අඩංගු නොවුණු ගේම් එකක් වන Spider-Man තමයි අන්තිමටම PC සඳහා අනවුන්ස් කෙරුණු ගේම් එක. මේ ලිස්ට් එකේ තිබෙන්නේ නැති ප්‍රධානම ගේම්ස් දෙක විදිහට බොහෝ දෙනා හැඳින්වුවේ Spider-Man සහ The Last of Us. එයින් Spider-Man PC සඳහා අනවුන්ස් කෙරුණු නිසා මීළඟට The Last of Us PC සඳහා අනවුන්ස් කරනු ඇතැයි බොහෝ දෙනා මත පළ කරා. මීට ප්‍රබලම සාක්ෂි සැපුවේ The Last of Us ඩිවලොප් කරන Naughty Dog සමාගම. ඔවුන් The Last of Us 2 සඳහා යෙදවීමට බලාපොරොත්තු වන ඩිවලොපින් ටීම් එක සඳහා පුරප්පාඩු කැඳවීමේදී අවශ්‍යයි ඉල්ලා තිබූ සුදුසුකම් හරහා එය PC සඳහා ඩිවලොප් කරන බවට උපකල්පනය කෙරුණා. මොකද ඔවුන් එහිදී Nvidia කූඩා සහ DirectX තාක්ෂණය පිළිබඳව දැනුම ඇති පුද්ගලයන් තමයි මේ සඳහා බඳවා ගන්න තීරණය කරලා තිබුණේ. මේ Nvidia කූඩාවත් DirectX 12වත් PlayStation console සඳහා භාවිතා වෙන්නේ නැහැ. ඒවා භාවිතා කරන්නේ PC සඳහා. ඒකෙන් අදහස් වෙන්නේ මේ Last of Us 2 PC සඳහා ඩිවලොප් කිරීමට Naughty Dogs ලගේ සැලසුමක් තිබුණ බව. ඉතින් Last of Us 2 PC සඳහා රිලීස් කරනවා නම් අනිවාර්යයෙන්ම ඊට පෙර ආතුව Last of Us Part 1 PC සඳහා රිලීස් කර යුතුයි. ඒ නිසායි මම කලින් සඳහන් කරපු විදිහට මේ The Last of Us PC සඳහා රිලීස් වෙනවායයි අනුමාන කෙරුණේ. ඉතින් මේ අනුමානය නිවැරදි බව ඔප්පුනේ පසුගියදා පැවති Summer Game Fest එකේදී Last of Us Part 1 හි රීමේක් එකත් ඒ PC සඳහා රිලීස් වෙන බවත් අනවුන්ස් කිරීමත් එක්ක The Last of Us ඩිවලොප් කරපු Naughty Dog වල Creative Director Neil Druckmann තමයි මේ පණිවිඩයත් අරගෙන Summer Game Fest වේදිකාවට ගොඩ වුණේ. මේ The Last of Us Part 1 remake එකක් 2022 සැප්තැම්බර් 2 PS5 console සඳහා රිලීස් කරන බව තමයි ඔහු මෙහිදී සඳහන් කරේ. නමුත් මෙහි PC සඳහා රිලීස් ඩේට් එක ගැන එහිදී තොරතුරු හෙළිදරව් වුණේ නැහැ. The Last of Us Part 2 remake එක PC සඳහා ඩිවලොප් වෙමින් පවතින බව පමණයි එහිදී නිල වශයෙන්ම සඳහන් කෙරුණේ. නමුත් එයත් ඉතා ඉක්මනින්ම රිලීස් කරන බවට Neil Druckmann එහිදී ඉඟි කළා. මේ සමගම මේ The Last of Us Part 1 හි remake එක ගැන ප්‍රධාන තොරතුරු කිහිපයක්ම කරලියට ආවා. මේ remake එක සඳහා වැඩ කරන්නේ මුල් ගේම් එක ඩිවලොප් කරපු ඩිවලොපින් කණ්ඩායමේම පිරිසක් තමයි. විශේෂයෙන්ම The Last of Us ආර් ඩිරෙක්ටර්ම තමයි මේ remake එක සඳහා තම දායකත්වය ලබා දෙන්නේ. මේ සඳහා කිසිම අලුත් motion captures පටිගත කිරීමක් සිදුවන්නේ නැහැ. පැරණි ගේම් එක සඳහා පටිගත කරපු motions තමයි ඉහළ තාක්ෂණයක් යොදාගෙන ප්‍රතිනිර්මාණය කෙරෙන්නේ. මේ විදිහට ප්‍රතිනිර්මාණය වුණ දර්ශන කිහිපයක්ම ඉතා ඉක්මනින්ම මාධ්‍යන්ට නිකුත් කරන්න Naughty Dogs කටයුතු කරලා තිබුණේ මුල් ගේම් එකේ එහා සමාන දර්ශන එක්ක සංසන්දනය කරමිනුයි. එහිදී විශේෂයෙන්ම පුද්ගල චරිතවල හැඟීම් සහ හැඩතල වඩා ගැඹුරු නිර්මාණය කරන්න අලුත් තාක්ෂණයට හැකියාව ලැබිලා තියෙන බවට පෙනෙන්නට තිබුණා. මීට අමතරව ගේම් එක සඳහා යොදාගෙන තිබූ සියලුම සටන් ශිල්ප සහ සතුරු කෘතිම බුද්ධින් ප්‍රතිනිර්මාණය කරන්න Naughty Dogs තීරණය කරලා තියෙනවා. මේ නිසා වඩා තාත්වික සටන් ක්‍රම සමග ඉහළ මට්ටමක graphic details එක මේ අලුත් Last of Us Part 1 හි remake එක PS5 සහ PC වල play කරන්න අපට හැකියාව ලැබෙනවා. මේ remake එකට ප්‍රධාන ගේම් එක සහ The Last of Us සඳහා release වුණ Left Behind DLC
DLC එක ඇතුළත් වෙනවා. අන්න ඒ එඩිෂන් එක ඩොලර් 70ක මුදලකට තමයි PS5 සඳහා රිලීස් වෙන්නේ. ඒක තමයි සාමාන්‍ය PS5 ගේම් එකක සාමාන්‍ය මිල. ඉතින් ඒ නිසා ගොඩක් දුරට මේකේ PC version එක ඇමරිකන් ඩොලර් 60ක් වේවි කියලා උපකල්පනය කරන්න පුළුවන්. මීට අමතරව මේ වෙද්දි ඩිවලොප් වෙමින් පවතින ද ලාස්ට් ඔෆ් අස් යුනිවර්ස් එක පාවිච්චි කරලා හදන මල්ටිප්ලේ ගේම් එකක් ගැනත් මෙහිදී තොරතුරු හෙළිදරව් වුණා. ඒ වගේම ද ලාස්ට් ඔෆ් අස් ඇසුරින් නිර්මාණය වන HBO TV series එකක් ගැනත් අලුත් කතා බහක් මේ සමර් ගේම් ෆෙස්ට් එකේදීම හෙළිදරව් වුණා. ගොඩක් දුරට මේ සියල්ලම එකම කාලවකවානුවක් තුර රිලීස් කරන්න ලොකු ඉඩක් තියෙනවා. ඇතරම මේ PC සඳහා රිලීස් වීමට නියමිත Spider-Man සහ ද ලාස්ට් ඔෆ් අස් කියන්නේ PlayStation exclusives වල පතාක යෝධයන් දෙපළක්. ඉතින් මේ ගේම්ස් දෙක PC සඳහා රිලීස් වෙනවා කියලා කියන්නේ අනිවාර්යයෙන්ම මීට පහලින් තියෙන අනිකුත් PlayStation exclusive games උත් ඉදිරි කාලයේදී සැලසුම් සහගතව PC සඳහා රිලීස් වේවි කියලා උපකල්පනය කරන්න පුළුවන්. ඒ අතරින් ඉදිරියෙන්ම ඉන්නේ 2020 දී Sucker Punch Production විසින් develop කරලා Sony විසින් රිලීස් කරපු Ghost of Tsushima. ඒ හා සමානම බලාපොරොත්තුවක් 2015 දී From Software විසින් develop කරලා Sony රිලීස් කරපු Bloodborne ගැනත් ඇති වෙලා තියෙනවා. මීට අමතරව Dark Souls, Returnal සහ Ratchet & Clank වැනි PlayStation exclusive games තියෙනවා. මේවත් යම් දිනක PC සඳහා රිලීස් වීමේ ලොකු සම්භාවිතාවයක් නැතුව නෙවෙයි. ඉතින් මේ හරහා ටිකෙන් ටික නැවතත් PlayStation gaming console market එකේ Tamanගේ ආධිපත්‍යය පතුරවමින් ඉන්නවා. ඒකට Xbox හි 2022 වසරේ පසුබෑමත් ලොකු හේතුවක් වෙලා තියෙනවා. 2022 වසර සඳහා Xbox Game Studios විසින් රිලීස් කිරීමට බලාපොරොත්තු වුණු ප්‍රධානම games දෙක වන Redfall සහ Starfield කියන games දෙකම 2023ට කල් දැමීම නිසා තමයි Xbox මේ පසුබෑම ඇති වුණේ. ඉතින් මේක හොඳ සටනක්. ඒ සටනේ හොඳම තුරුම්පවුන් පාවිච්චි කරමින් ඉන්නේ. කෙසේ හෝ මේ ඕනෑම පියවරකින් gaming community එකට හොඳ games play කරන්න ඉඩ ලැබෙනවා නම් ඒ මේ සටනේ හොඳම ප්‍රතිඵලය බව කිව හැකි. ඉතින් මම කියපු විදිහට තව ප්‍රධාන ගේම්ස් කිහිපයක් විතරයි PlayStation exclusive games ඉදිරි ඉතුරු වෙලා තියෙන්නේ. ඒ ගේම්ස් අතරින් ඊළඟට වැඩිපුරම බලාපොරොත්තු සහගත ගේම් එක තමයි Ghost of Tsushima. ගොඩක් දුරට මේකත් PC release වෙන්න ඉඩ තියෙනවා. Sucker Punch Production මේ ගැන කියන්නේ මොකක්ද කියලා අපි ඉදිරියේදී බලමු. ඒතරතුරුත් අපි අනිවාර්යයෙන්ම ඔයාලට අරගෙන ඉන්න සූදානමින් ඉන්නවා. ඒ නිසා අනිවාර්යයෙන්ම දිගින් දිගටම Pan 361 එක රැඳිලා ඉන්න අමතක කරන්න එපා. ඔයා හිතන විදිහට ඊළඟට PC සඳහා release වෙන PlayStation exclusive game එක මොකක්ද? ඔයාගේ උත්තරේ පළවෙනි section එකේ දාන්න. එහෙනම් අපි තවත් අලුත් video එකකින් ඉක්මනින්ම හම්බෙමු. එතකන් ගිහිල්ලා නම් Happy Gaming. ජය ජය වේවා.